දහතුන බෙදීම 30ද 34න් බෙදීම ටික අමාරුවෙන්නේ නැතිනේ. ඒක වැඩේ කරපු අයට තේරෙන්නේ නැති මේකේ වැඩේ අමාරුව මේ රටාවෙන් තොරව කරන්න ගියොත් මම මේක කෙලින්ම භාග සංඛ්‍යාව බවට පෙන්නන්නම්. මේ භාග සංඛ්‍යා ටික දශම සංඛ්‍යාව බවට පෙන්නන්නම්. කිසිම බෙදීමක් නැතුව අමුවෙන් මේ මැජික් එක කරපු හැටි කතා කරන්න. ඉතුරු කොටසදී මම ඒ වැඩේ පදනම ගැන කතා කරන්න. අද වීඩියෝ එකෙන් කතා කරමු අංක ගණිතයේ ලස්සන යෙදීමක් ගැන. ඉතින් මම බෝඩ් එකේ මේ පැත්තේ ලියලා තියෙනවා සමාවර්ත දශම සෙට් එකක්. ඒත් එක්ක මේ පැත්තේ මම ලියලා තියෙනවා භාග සංඛ්‍යා 3ක්. මම වීඩියෝ එක පටන් ගන්න කලින් ඕගලන්ට පොඩි අභ්‍යාසයක් දෙන්නම්. ඕගොල්ලෝ වීඩියෝ එක ස්ටොප් කරලා මෙන්න මේ වැඩේ කරලා ඉන්න. මේ සංඛ්‍යා මේ දශම සංඛ්‍යා 3 ඕගොල්ලෝ උත්සාහ කරන්න භාග බවට පෙරලන්න. භාග සංඛ්‍යා 3ක් විදිහට ලියන්න. ඒත් එක්කම මේ භාග සංඛ්‍යා 3 ඕගොල්ලෝ උත්සාහ කරන්න දශම සංඛ්‍යා 3ක් වඩ බෙල්ලන්න. ඒතර වීඩියෝ එක ස්ටොප් කරලා මේ වැඩේ කරලා ඉන්න. හරි. එතකොට ඔයගොල්ලෝ වැඩේ උත්සාහ කරන්නේ නැතිනේ. භාග සංඛ්‍යා දශම කිරීම නම් ඔයගොල්ලෝ දීර්ඝ බෙදීමෙන් කරන්නේ නේ. දෙක බෙදීම තුන එක නම් ලොකු අවුලක් නැහැ. හත බෙදීම 11ක් ලොකු අවුලක් නැහැ. දීර්ඝ බෙදීම බෙදාගෙන යද්දී රටාවක් එන්නේ නැති. ඊළඟට මේක ගත්තොත් දශම සංඛ්‍යා භාග කිරීම සමහරවිට ඔයගොල්ලන්ට හිතා ගන්න අමාරු වෙන්නේ නැති වැඩේ. සමහර කෙනෙක් විවිධ ක්‍රම වලට උත්සාහ කරන්නේ නැති. හරි. ඒක නෙමෙයි දැන් අද වීඩියෝ එකේ කතා කරන්නේ. මම මේක කෙලින්ම භාග සංඛ්‍යා බවට පෙරලන්නම්. මේ වැඩේ මම කරන්නේ දැන් ගණනය කිරීම කරලා. හරි. එතකොට මේක අපිට එනවා 3න් 1යි කියලා. මෙයා අපිට එනවා 33න් 7යි කියලා. මෙයා එනවා අපිට 27න් 1යි කියලා. ඊළඟට මම මේ දශම සංඛ්‍යා මේ භාග සංඛ්‍යා ටික දශම සංඛ්‍යා බවට පෙරලන්න කිසිම බෙදීමක් නැතුව. ඒතර 3න් 2 දශම කරාම මට එනවා 0.6යි 6යි 6යි ඔය විදිහට එක දිගට යන රටාවක්. මේක දශම සංඛ්‍යාවක් කරා වෙනවා 0.6යි 3යි 6යි 3යි 6යි 3යි මේ විදිහට යන දශමයක්. මෙයා දශමයක් කරා අපිට එනවා 0.3යි 5යි 1යි 3යි 5යි 1යි ඔය විදිහට යන සමාවර්ත දශමයක්. එතන මුලින්ම මම අමුවෙන් මේ මැජික් එක කරගු හැටි කතා කරන්න. ඊළඟට වීඩියෝ එකේ ඉතුරු කොටසදී මම ඒ වැඩේ පදනම ගැන කතා කරන්න. අපි යමු වැඩේ. මම මුලින්ම අර දශම සංඛ්‍යා භාග කරපු විදිහ කතා කරන්න. හරි. අපිට පළවෙනි එක තිබ්බේ අපිට 0.3යි 3යි 3යි ඔය විදිහට නැවත නැවත දෙනකන් මෙයාගෙන් මෙයා භාගය කරාම 3න් 1යි කියලා මං කිව්වා. හරි. ඒතර මේකෙදි කරන්නේ අපි ගන්න ඕනේ මේකේ නැවත නැවත යෙදෙන කොටස තෝර ගන්න ඕනේ. මේකේ නැවත නැවත යෙදෙන මෙන්න මේ 3 ඉලක්කමනේ නේ. ඒතකොට ඉලක්කම් එකයි. මේක භාග සංඛ්‍යාව බවට කෙලින්ම පරිවර්තනය කරත හැකි මට මම අර නැවත නැවත යෙදෙන කොටස දානවා ලවයට හරයට දානවා මම ඒකේ ඉලක්කම් ගන්නට සමාන 9 ඉලක්කම් ගන්න. ඒතකොට ඉලක්කම් එකයි. එක 9 ඉලක්කමයි දාන්නේ. මෙතනින් තමයි මෙයා සුළු වෙලා 3න් 1 මම ලියුවේ. ඊළඟට අපිට තිබ්බ දශමේ තමයි 0.21 21 21 ඔය විදිහට යන එකනේ. එතකොට එයාව මන් ලිව්වා 33න් 7යි කියලා. එතකොට ඒකෙදිත් අපි ගමු මේ නැවත නැවත දින කොටස මේ 21 කියන කොටස. එතන මම කරන්නේ මම එයාව ලියනවා ලවයට හරයට ලියනවා මේකේ ඉලක්කම් ගන්නට සමාන ඉලක්ක 9 ඉලක්කම් ගන්න. තොර මේ ඉලක්කම් ඔක්කොම දෙකක් තියෙනවනේ. 9 ඉලක්කම් දෙකක් ලිවුණා වැඩේ හරි. ඕක තමයි භාග සංඛ්‍යාව. මෙයා සුළු කළා තමයි මං හිතින් කිව්වේ. මෙන්න මෙයා තමයි උත්තරේ කියලා. ඕකනේ අපිට ඊළඟට තිබ්බේ. එතකොට මේක මම ලිව්වා 27න් 1යි කියලා නේද? එතකොට මෙයා කොහොමද මං ගත්තේ? එතකොට ඒකෙත් අපිට නැවත නැවත දෙන කොටස තෝරා ගන්න ඕනේ. එතකොට ඒකෙදි මෙන්න මේ සම්පූර්ණ කොටස තමයි නැවත නැවත දෙන්නේ. 37 නෙමෙයි හරි. මේ සම්පූර්ණ කොටස බිංදුවත් එක්ක රිපීට් වෙන. එතකොට ඉලක්කම් තුනක් තියෙනවා. මම ඉලක්කම් තුන ලියන්නම්. ලවයට
හරියට මම ලියනවා එතකොට ඔක්කොම ලැබිලා රිපීටඩ් ඉලක්කම් තුනක් තියෙනවනේ. එතකොට මම හරියට ලියන්න ඕනේ 9 ඉලක්කම් තුනක්. මෙන්න මෙයාව සුළු කළා තමයි මම 27න් 1යි කියලා දැම්මේ. ඔන්න ඕක තමයි දශම සංඛ්‍යා භාග සංඛ්‍යා කරන රටා. ඊළඟට අපි බලමු කොහොමද භාග සංඛ්‍යා දශම සංඛ්‍යා කරන්න කියලා. එතකොට මේකෙදි අර කලින් කරපු වැඩේම කණ පිට කරන්නයි තියෙන්නේ. අපි බලමු මුලින්ම තිබ්බ භාගේ 3 න් 2 නේ. එතකොට මම කරන්න ඕනේ කොහොම හරි මේකේ ලවයේ හරයයි වැඩි කරලා තුල්ලි භාගයක් හදා ගන්න ඕනේ. මේකේ හරේ තනිකර 9 ඉලක්කම් විතරක් තියෙන විදිහට. එතකොට මට පුළුවන් කෙලින්ම දශම සංඛ්‍යාව ලියන්න. මේක ලේසි නේද? අපිට උඩයි යටයි 3 න් වැඩි කරන්න තියෙන්නේ. මම 3 න් වැඩි කරනවා. 3 න් වැඩි කරාම මට ලැබෙනවා 9 න් 6යි කියලා. එතකොට මට කෙලින්ම මෙයාව දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. 0.6666 ඔය විදිහට එනවා. මෙයා තමයි අර 9 උඩ ඉන්න කෑල්ල තමයි නැවත නැවත එදේ. හරි. ඊළඟට අපිට තිබ්බ භාග සංඛ්‍යාව තමයි 11 න් 7 නේ. 11 න් 7. එතකොට එයාවත් මම හරේ ඔක්කොම 9 ව කරගන්න ඕනේ. මට පුළුවන් උඩයි යටයි 9 න් වැඩි කරලා. එතන මට එනවා 99 න් 63. එතන මෙන්න මෙයා තමයි දශම සංඛ්‍යාව නැවත නැවත යෙදෙන්නේ. එතන 0.63යි 6.3යි ওই විදිහට අපිට එනවා. කොහොම කරලා තමයි මම එක සැරේ මේක ලිව්වේ. ඉතින් ඕගලන්ට මේක හිතින් කරන්න පුළුවන්. ඊළඟ තිබ්බ දශම සංඛ්‍යාව තමයි 37 න් 13. එතන එයාවත් මම හරය 9 ව එන විදිහට වැඩි කරගන්න ඕනේ. එතන මේක ඔයගලන්ට කරද්දී මේගොල්ලන් සාමාන්‍යයෙන් මතක හිටිනවා. එතන මේක අපිට පුළුවන් 999 කරගන්න. 999 37 න් බෙදෙනවා. එතන මට පුළුවන් මේකේ උඩයි යටයි 999 කරගන්න 27 න් වැඩි කරගන්න. 27 න් වැඩි කරාම මට හරය 999 ලැබෙනවා. එතකොට ළවේ ලැබෙනවා 13 වරක් 27 500 381 351. එතකොට මෙන්න මෙයා තමයි රිපීට් වෙන කොටස. මට එනවා 2 3 5 1 3 5 1 3 5 1 ඔය විදියට දශමේ ලියන්න පුළුවන්. හරි. එතකොට ඔය අපි කතා කරේ අර මැජික් එක කරපු හැටි. දැන් මේක මේ හරේ 9 ඉලක්කම් ටිකක් ආවම උඩේන එක කොහොමද රිපීට් වෙන්නේ? ඒක ගැන අපි තාම කතා කරේ නැහැ. මේකේ පදනම ගැන අපි කතා කරේ නැහැ. අපි ඊළඟ කොටසේදී මේකේ පදනම ගැන කතා කරමු. මම මේ වැඩේ ඔයගොල්ලන්ට තේරුම් ගැනීමේ පහසුවට උදාහරණ කිහිපයක් ඇසුරෙන් පැහැදිලි කරන්න. අපි යමු නැවතත් අර 0.3333 ඒකේ කතාවට. අපේ දශම සංඛ්‍යාව තමයි 0.3333 ඔය විදිහට දිගටම යන එක. මම මෙයාව ගන්නම් මොකක් හරි වීජ්‍ය පදයක් දාගන්න ඒ කියලා. මම ඒ කියලා ගන්න. හරි. මම ලියන්නම් ඊළඟට 10යි ඒ. 10යි ඒ ලිව්වොත් මොකක්ද එන්නේ? දශම සත්‍තිත එක ස්ථානයක් දකුණට යනවා නේ. 3.3333 ඔය විදිහට ලැබෙනවා. ඒකට 3 වෙනේ තියෙන්නේ. මම දැන් මෙයාගෙන් මෙයාව අඩු කරන්න. හරි. මෙයාගෙන් මෙයාව අඩු කරන්න. එතකොට මට එනවා 9යි ඒ සමානයි මෙයාගෙන් මෙයාව අඩු වෙද්දි මෙන්න මේ දශම කොටස අයින් වෙලා යනවා නේ. අපිට එනවා 3. එතන මට ලේසියෙන්ම ඒ එනවා 3 බෙදීම 9 කියලා. ඔන්න ඕක තමයි මැජික් එක. අපි මොකද්ද කරේ? අර රිපීට් වෙන කොටස අරගෙන ඒක ඇර 9 ඉලක්කම් දාපු එක කරේ. තේරුම් ගන්න අපි තව උදාහරණයක් බලමු. එතකොට ඊළඟ උදාහරණය අපි කරේ 0.21 2 1 2 1 2 1 ඔන්න ඕකනේ. එහෙනම් මම මෙයාව ගන්නම් B කියලා. මම දැන් මෙයා වැඩි කරන්නේ 10 න් නෙමෙයි 100 න්. හරි. ඔයගොල්ලන්ට තේරෙයි වැඩේ කරන්නේ ඇයි එහෙම කියලා. 100යි B ලිව්වොත් මට ලැබෙනවා දශම ස්ථාන දෙකක් එහාට යනවානේ. 21.2 1 2 1 2 1 ඔය විදිහට එනවා. දැන් මම මෙයාගෙන් මෙයාව අඩු කරාම මට මේ පැත්තේ ලැබෙනවා 99යි B. මේ පැත්තේ මෙන්න මේ දශම කොටස
අයින් වෙලා යනවා මට මේ පැත්තේ ලැබෙනවා 21 තමට b ලේසියම ගන්න පුළුවන් 21 බෙදීම 99යි කියලා බාන්න වැඩි එතකොට හිතන්න අර රිපීට් වෙනව 3ක් තිබ්බා කියලා එතකොට මම වැඩි කරන්න ඕනේ 1000න් නේද 1000න් වැඩි කරාම මට එනවා මෙතන ඉලක්කම් 3ක් මෙතන එනවා නැවත අර දශම ස්ථාන සංඛ්‍යාව අඩු කරාම දශම දින සෙට් එක කැපිලා ගියෙලා මෙතන එනවා රිපීට් වෙච්ච කොටස දැන් මෙතන 21 වගේ අතන ඉලක්කම් 3ක් තියෙනවා හරි මේ පැත්තේ නෝ එතකොට අපි 1000න් වැඩි කරන්න ඕනේ 1000 හරින එක මේ පැත්තේ නෝ එතකොට 999 හරි රටා දේරුම් ගන්න ඕගොල්ලෝ මේක කරලා බලන්න හරි එතකොට හැමතිස්සෙම වෙන්නේ අපි මේක රිපීට් වෙන කොටසට අදාළ ඉලක්කම් ගන්නට ඉලක්කම් දෙකක් රිපීට් වෙනවා නම් 100න් වැඩි කරන්න ඕනේ නේ ඉලක්කම් තුනක් රිපීට් වෙනවා නම් 1000න් වැඩි කරන්න ඕනේ එතකොට ඒ වයින් එකක් අඩු වෙලා තමයි අපිට මේ පැත්තේ හැදෙන්නේ කතාව එතකොට එන්නේ 19 නැත්නම් 99 999 9999 ඔය වගේ බෙදුවාම අපිට උඩෙන් ලවයට එන රිපීට් වෙච්ච කොටස යට වෙන අපිට 9 ඉලක්කම් සෙට් එක ඔන්න ඔහොම තමයි මැජික් එකේ පදනම හැදෙන්නේ එතකොට අද මේ කතා කරලා අංක ගණිතය ඉතාම ලස්සන යෙදීමක් මම ඕගලන්ට වීඩියෝ එක පටන් ගත්තා කිව්වා මේ භාග සංඛ්‍යා ටික දශම කරන්න සහ දශම ටික භාග කරලා බලන්න කියලා ඒක වැඩේ කරපු අයද තේරෙන්නේ නැති මේකේ වැඩේ අමාරුව මේ රටාවෙන් තොරව කරන්න ගියොත් එතකොට මේ රටාව පාවිච්චි කරලා අපිට ඉතාම පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන් වුණා එතකොට මේ විදිහටම අංක ගණිතය ඉතාම ලස්සන දැන් දෙනවා අපි Days of Mathematics වීඩියෝ සීරීස් එකේ කලින් ඒ වගේ ලස්සන දැන් ටිකක් කතා කරලා තියෙනවා 3න් සහ 9න් බෙදීමේ පදනම ගැන ඒත් එක්කම ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් පවතීද නැද්ද කියන කතාව ඒත් එක්කම අපි මේ මැජික් නම්බර් සීරීස් එක යටතේ 6174 ගැනයි අංක 37 ගැනයි කතා කරලා තිනවා ඒවා බැලුවේ නැත්නම් ලින්ක්ස් ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා බලන්න ඒ වගේම අපි දැන් මේ Days of Mathematics වීඩියෝ සීරීස් එකේ වීඩියෝ ඔක්කොම 14ක් කරලා තියෙන්නේ ඒක බැලුවේ නැති අයත් ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ගිහිල්ලා බලන්න ඒත් එක්ක මේ වැඩේට සමාන්තර WhatsApp group එකක් හදලා තියෙන්නේ ඕගලන්ට ගණිතය සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් එකේ අහන්න පුළුවන් සහ අපි මේ වැඩසටහන් ගැන සියලුම විස්තර එකේ වැටෙනවා ඒක ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා කැමති අය එතනින් සම්බන්ධ වෙන්න පුළුවන් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු